Sri Lanka's Choice 2024. ඉතින් පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරයා ආණ්ඩුව අතරමඟදී වාඩි වෙන්නේ තවත් දේශපාලන පක්ෂයක. ඒ දේශපාලන සංස්කෘතියෙන් අපේරට මිදෙන්න අපි ශ්‍රී ලංකා පොත්‍යර පෙරමුණ වගේ මම විශ්වාස කරන ඉදිරි කාල සීමාව තුළ මේ විනයගරුක දේශපාලන පරිසරයක් රාජ්‍ය යාත්‍රණයක් නිර්මාණය කරන්න අපට වගකීමක් තියෙනවා. අපිට බොරු කරන්න බෑ. අපි සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දේශපාලන බලවේගය. මම විශ්වාස කරනවා මෙරටේ බෞද්ධ සංස්කෘතිය අපි රකින්න. රට බෙදන්න නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. රට එකතු කරන්න. වෝටාපය පැනලා යන්න පොඩකට කලින් ඉස්සයිසිරගේ වැයි නම මහින්ද රාජපක්ෂ පැනලා ගියා. අපි සජිත් බල කර අපි ආණ්ඩුව බාර ගමු ජනතාව වෙනුවෙන් මේකට අපි බෙල්ල දියු ජනතාව වෙනුවෙන් කියලා. එතකොට එතුමාගේ වාගේදී දෙවෙනි අවස්ථාව පාර්ලිමේන්තුවේ ජනාධිපති වරනකොට මන්ත්‍රීලා 54ක් තියාගෙන එතුමා එක ඉදිරිපත් වෙන්න බය වුණා. අනුගමන මන්ත්‍රීලා 3 දෙනෙක් ඉඳගෙන ඉදිරිපත් වුණා. තමුන්නාසල වෙනුවෙන් ජාතියක් ගොඩනගන්නේ වගේ කෙකුට බෑ. අයිය ගන්නවා විවේචනය කරනවා තමුන්නාසල බය වෙන්න එපා අපිට මේ රට බාර දෙන්න අපි මේ දුෂ්කරතාවයෙන් රට මුදාගෙන මේ ලෝකෙට ආදර්ශමත් ජාතියක් බවට පත් කරන්නට කැප වෙනවා මන්දක සජිත් ගේම කට්ටිය ඇවිල්ලා මේක පෙරල පෙරල බලලා මේක නැති දේවල් අහනවා මොකෝ වර්ග නැහෙනේ කොහො මේක නැහෙනේ ඕමිති ඔක්කොම මේක දාන්න බෑ තමයි පොසත් සහෝදරරේම දැන් මේගොල්ලෝ රණවිරුව නෙමෙයි ඈ මේගොල්ලෝ දැන් මහා භයානක ත්‍රස්තවාදීන් වගේ ඒවල අපි රටේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න යනවා එකක මන්ත්‍රීලා සජ්ජබේ කට්ටියක් කියනවා UN කට්ටියක් කියනවා පොහොට්ටි මන්ත්‍රීලා කියනවා 77 වෙච්ච වැඩේ වෙන්නේ නැහැ 94 වෙච්ච වැඩේ වෙන්නේ නැහැ 2001 වෙච්ච වැඩේ වෙන්නේ නැහැ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙනල්ලා එතුමා වරද්දගත්ත මුලින්ම මුළු පවුලම දාගත්ත එකක් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවය මේක ඇතුළට පොහොට්ටු ඇතුළට රිංගෝපු එක අනිත් වරද්ද ඔහු මේ රටේ ජනතාවගේ වචනයට ගරු කරලා ගෙදර යන ඊට පස්සේ එන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ අවුරුදු දෙකකට කරලා තියෙන දූෂණ ප්‍රමාණය ගත්තොත් ආයෙ කියන්න වචන නැහැ දැන් දෙයනේ හිතන් ඉන්නේ බත් කන හරක් ඉන්නවා කියලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි මේ රටේ අපි ඩොලර් අරගෙන කරේ ණය අරගෙන අවශ්‍ය නැති නෙළුම් කුළුණු අවශ්‍ය නැති නෙළුම් පොකුණු අවශ්‍ය නැති ක්‍රීඩා පිටි අවශ්‍ය නැති වරායවල් අවශ්‍ය නැති ගුවන්තොට පොළවල් හැදුවා ගුවන්තොට පොළවල් හදන්න ඕන අපි ගාව සල්ලි තියෙනවා නම් අනුන්ගෙන් ණයට ගන්න නැතු අපි කරේ අනුන්ට ණය වෙලා ඒව කරා